දෙවැනිදාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඒ අපට ලබා දීලා තියෙන ආර්ථිකය ගෙන යන කොන්දේසි පෙළ ඒක පාර්ලිමේන්තුවේ පනතක් හැටියට ඉදිරිපත් කළා තියෙනවා. ඒ පනත සම්මත වුණොත් ඉදිරි කාලයේ කවර පාර්ලිමේන්තුවකටවත් ඒක වෙනස් කරන්න වෙන්නේ 113 හොයාගෙන තමයි. ඒ අනුව එතුමාගේ මාර්ගයේ කරගෙන යනවා. ඒ නිසා පාර්ලිමේන්තුව විසිරවීමට එතුමාට අයිතියක් නැහැ. එතුමා එතුමාට දීපු වගවීම සිදු කළ යුතුයි. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීලා තීරණය කරනවා නම් පාර්ලිමේන්තුව විසිරව ගන්න ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. ඒකට අපි ඉඩ දීලා ක්‍රියා කළ යුතුයි. පාර්ලිමේන්තු මැතිවරණය එනවා එනවාමයි මොකද පාර්ලිමේන්තු විසිරුවා හරින්න කලින් ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙච්ච පනත් අනුමත කර ගැනීම වැනි රාජකාරී ටිකක් තියෙනවා එය ඉවරෙච්ච ගමන් පාර්ලිමේන්තු විසිරුවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යන්න දෙපාර්ශ්වය එකඟ වෙලා තියෙනවා නමුත් බහුතරයක් අද මන්ත්‍රී කණ්ඩායම බයයි ඡන්දෙකට යන්න උහුම් පරදිනවා කියලා දන්නවා මට ආරංචි විදියට එය සිදුවෙනවා ජූනි මාසේ 14 වෙනිදා. සමහර විට පාර්ලිමේන්තු වැඩ කටයුතු ඊට කලින් ඉවරුනොතින් ඊට කලින් එය සිදුවෙනවා. මොකද අගෝස්තු පළවෙනි සතියේ ඡන්දය තියන්න නීතිමය අවසරය ලැබෙනවා. බලාපොරොත්තු වෙන විදියට 2020 තිබුණේ අගෝස්තු මාසේ ඒ වගේ දිනකම මහ ඡන්දය තියෙයි.